අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පෙබරවාරි මාසේ 24 දවසේ ධර්ම දේශනා සාකච්ඡා ධර්ම සාකච්ඡා නේ නැත්නම් පුදු කමඨාන් සුද්ධ කිරීමේ සතිවරයටයි එළිමිලා තියෙන්නේ. අද මම හිතන්නේ රත්නසිරි මහත්තයා ප්‍රශ්න ඉදිරිපත් කරાવી අපි රත්නසිරි මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රද සභාගත කිරීමෙන් අපේ සතිවරයට ආරම්භය ලබා දෙන්න විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ. අද කමඨාන් වර්තා 15 පමණ තියෙන සම්මස 15ක් තියෙනවා. අති පූජනීය ස්වාමීන් වහන්ස අද දින උදේ පරියංක භාවනාවේදී නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුල්වීම පිටවීම නිරීක්ෂණය කරමින් මිනිත්තු 45ක් පමණ ගතවන විට මුළු සිරුරම සීතල වන බවක් දැනුනි. මේ ස්වාභාවික තත්ත්වයක් දැයි පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. ඔය වගේම ඒ වගේ සීතල භාවයක් තියේදී දිගටම සක්මන කරගෙන යන්න පුළුවන්ද බැරිද කියන එකත් වැදගත් කාරණාවක්. කරගන්න බැරි නම් අපි ප්‍රශ්න අහන්න ඕන. කරගන්න පුළුවන් නම් ප්‍රශ්න අහ නතර වෙන්න එපා. හම්බෙච්ච විලා දිගට කරන එකයි තියෙන්නේ. ඒ නිසා මේ දිගට කරගෙන යෑමට බාධාවක් නැත්තම් මේ කරන වැඩේට කියනවා වික්ෂිප්ත හිතක් ඇති කරනවා, හිත අන්‍ය විහිිත කරනවා. මේක හරිද වැරදිද ස්වභාවිකද නැද්ද කියලා අනවශ්‍ය ප්‍රශ්න. අම්බෙච් වෙලාවේ වැඩේ කරගන්න නැතුව කලදුරු කල වලියකම් කියලා වගේ කරන්න පුළුවන්කම තියේදී අනවශ්‍ය ප්‍රශ්න ඇහුවොත් ඒ කියන්නේ සද්ධාව මතිකම තියෙනවා. ඉතින් ඒ නිසා උන්ට සද්ධාවෙන් හොඳ විශ්වාසයෙන් අනිත් දවසේ මෙහෙම සීතල නෙවෙයි රත්ුණත් කරනවා කියලා ඉදිරියට අනිකයි තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ සිල්පදයක් ගැන අහන්න එකට කමක් නැද්ද? සිල්පදයක් ගැන ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කාම මිච්ඡාචාරයේ සිල්පදය ආරක්ෂා කරගන්නේ කෙසේද කියා පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. බඳින්න එපා. බැන්දට කාම ආචාර තියෙන්නේ, මිත්‍යාචාර නෑ. බඳින්න නැතුව වැත කරලා ඉන්න එකයි ඒ. ඉතින් මේකේ තියෙනවා බරපතල දස්සන සවන සමුල්ලේපන තන්තග්ග, දස්සන සවන සමුල්ලේපන සංගනිකා තන්තග්ග කියලා ක්‍රමයකට තමයි කෙනෙක් සංසර්ගයට වැටෙන්නේ. ඉස්ලාම දැකීමට ආස කරනවා. ස්ත්‍රියව පුරුෂයා දකින්න කැමති, පුරුෂයා ස්ත්‍රියව දකින්න කැමති. දෙක සවන. එයා මුකුළු කරනවා, හින්දු කියනවා, අඬනවා, අහන්න කැමති. ඒක අරිට වැඩි ටිකක් දරනුයි. ඊට පස්සේ සමුල්ලේපන දෙක බස් දොරන්න කැමති. මේක නා තමයි මම දැක්කේ, මෙයා තමයි රූපේ, මේ සද්දේ කියලා. ඊට පස්සේ සංගණිකාවට කැමති. එයා ඉන්න පාටි වලට යන්න කැමති. ඊට පස්සේ සංසර්ගයට වැටෙනවා. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට මේ සංසර්ගයෙන් නැත්තම් නොවන සංසර්ග එහෙම නැත්නම් මිත්‍යා ආචාර ධර්ම අයින් වෙන්න ඕන නම් දස්සන තැන ඉඳලා නතර කරන්න කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද හැමතුරු අහනවා, කොහොමද ස්වාමීන් අපි මාතුගාමී නැත්නම් ස්ත්‍රීන් සමග හැතිරෙන්නේ? දකින්න එපා ආනන්ද. ඒක අපේ පැත්තෙන් කියන්නේ නද්දකි. කියන්න හොඳ නෑනේ අප්පා එහෙම මූණ බලාගෙන. ඉතින් පිරිමිටික ඉතරා වාඩිලා හිටියනම් ඒක ප්‍රශ්නෙකුත් නෑ මේ පිරිමි පැත්තක ඉන්න නිසා නද්දකින් එක. දෙක යම් හේකින් සාංශ දකින්න හම්බුනොත් මොකද කරන්නේ? කතා කරන්න එපා ආනන්ද කියලා කියනවා. දැක්කට කතා කරන්න එපා. ඊට පස්සේ යම් හේකින් සාංශ දැක්කට කතා කරන්න වුණොත් මොකද කරන්නේ? hina වෙන්න එපා. ආපු දෙයට උත්තර දීලා පිට කරන්න කියලා. එහෙම වුණොත් එහෙම බැරි ආනන්ද ආමුදොත් අහනවා, බුදු ආමුදොත් අල්ල මිරිකලා ප්‍රශ්න අහනවා. ඉතින් අහලා බුදු මට මතක නැහැ ඊගාට පියවර මොකද්ද කියලා. නොදකින් නාහං මේ බත්තුලන් දෙපා hina වෙන්න එපා, පුළුවන් තරම් බේරලා අතාරින්නේ කියලා. ඊට ඒ වගේම තියෙනවා සත්ත මෛතුන කියලා සූත්‍රයක්. ඒකේ කියලා තියෙනවා මෛතුන ධර්මයේ තමයි කාමේ උපරිම අවස්ථාව. ඒක බුදුහාමරගේ වචනෙන් කියනවා, දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කරන දිය කිසින් හමාල කළ යුතු ග්‍රාමීය ධර්මයි මෛතුන සේවනේ. ඒකේ තමන්ගේ අරසාවට තමන් බැඳපගෙනත් එක කරන සේවයට සේවනයට මිත්‍යා කියන්නේ ඒවා කාම ධර්ම. ඒ තමන්ට වගකීමක් නැති කෙනාට මිත්‍යාචාර වෙනවා. ඒ මිත්‍යාචාර වළක්වන්නම බෑ. ඒ මොකද කාමාචාර තියෙන මිනිස්සු ගාව විතරයි. සත්තු ගාව තියෙන හැටි මිත්‍යාචාර උන්ට කවදාකවත් ආතතිය නැහැ. මේ ආචාර තියෙන මිනිස්සු හැමදාම මේක නැතුවත් බෑ. පුදුමාකාර තැවිල්ලක් ඇති. මනුෂ්‍යය පෙළ ප්‍රධාන ධර්ම දෙකයි තියෙන්නේ, මුදලයි කාන්තාවයි. එහෙම නැත්නම් කාන්තාවන පිරිසයි. බේරන්න බෑ. ওই දෙක නැති කාලයක් තිබුණා මනුෂ්‍යයට. ඒ කාලේ මනුෂ්‍යයට ආතති තිබුණේ නැහැ. කසාදෙත් නැහැ, සල්ලිත් නැහැ. උද්දමනයක් නැහැ.
ඉතින් කොහෙතන අබ්බතක් කරන්න හිටියා. ඉතින් දැන් මේක විකුණගෙන කන මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයි. ඒ වගේ මේ ඇඳුම් කර්මාන්ත කාර්යෝ මේක පුදුම විදිහට විකුණගෙන කනවා. ඉතින් එතකොට දැන් පිටරට ගියාම කොල්ලෙකුට මොනම තාරෙන්වත් බේරලා ඉන්න බෑ. ඉස්සර තිබුණේ කෙල්ලෙකුට ඉන්න බෑ කියන කතාව දැන් ඒක අනිත් පැත්ත ගිහිල්ලා මොනම කොල්ලෙක්වත් විශ්වාස කරන්න බෑ. කරන්න බෑ කියන්නේ ඉන්න දෙන්නෙම නෑ. ඒ රුසියාව ගියේ එක්කෙනෙක් කියලා තියෙනවා මේ කාන්තාවන්ගේ හැසිරීම මෙන්න මෙහෙමයි කියලා නිකම් ග්‍රැමි භාෂාවෙන් ලියලා තිබුණා ලියුමක්. ඉතින් යාගේ යාළුකමට රුසියාව ගිහිල්ලා ආපු නෝනා කෙනෙක් කඩලා ලියුම. බලනකොට ආයෙ ලියුම අතට දාලා දුන්නා. ඉතින් මගේ යාළුවා කියනවා එයාගේ ඕනකමට ඊළඟන කෑවේ ලියලා තියෙන කුණුහරප මෙන්න රුසියන් කාන්තාවන්ගේ හැටි. මුන්නම තාලින්වත් බිරන්න බෑ. මොකද නිතරම බීලා ඉන්නේ. බොන්න නැතු රුසියාව ඉන්න බෑ. ඊට පස්සේ ඉතින් ওই මිත්‍යාචාර කියන එකේ කිසිම මොකද්ද කියන්නේ සීමාවක් නැහැ. ඉතින් මේක ඉද්දැද්දි භ්‍රක්‍මචර්ය කියන එක මේ වගේ දෙයක් තියෙද්දි මුදල් පාවිච්චි නොකරනවා කියනකොට අපේ ලොකෝ එයාට හොඳටම බැන්නා. උඹට උඹ අයිඩියොලොජි එක ඉන්නව කරන්න බෑ මේ කාලේ. ඉතින් මං කෝ ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ බැන්දා මං කතා දෙට උදව් කරානේ. මමත් කතා දෙයක් බඳින්න හදන්නේ මේකට උදව් කරන්න. මොකද ඔබ වෙන්නේ මං කෝ ආර්ය වංශයෙන් ගන්න හදන්නේ කෙල්ලෙක් කියලා. එතකොට මං ආර්ය වංශ සූත්‍ර දේශනාවක් කරවලා තිබ්බා තාමුගල ආනන්ද සිරි ආමරණ කියලා. මං කෝ පුළුවන් මේක අහපන්. ඌ අමු කොමියුනිස්ට් අපේ ලොකු අයියා. මට බැන්න හොඳටම කරන්න බෑ කියලා. මීටිගල්ට ආවට පස්සේ මට තේරුණා අපි හදපු දිව්‍ය ලෝකයක් මෙතන තියෙන්නේ. මුදල් පරිහරණයක් ඇත්තෙම නෑ. ඔය කියන පැත්තක් ඇත්තෙම නෑ. මම එනකොට අවුරුදු 36යි. අවුරුදු 9ක් විතර වගේ මේ ගිහිව ඉඳලා ගත කරලා බැලුවා මේ. එතකොට හොන්තරටම උද්දීපන වෙච්ච කාම වායසක් මගේ තිබුණේ විශ්වවිද්‍යාලේ සහ පස්චාත් උපාධි කරන කාලේ. ඕන දෙයකට ඉඩ තියෙද්දි මම තීරුම් කරන්න හිටියා මෙතන කොක්ක වැටුනොත් ඉවරයි. ඒක නිසා මේ සැරේ කැන්බරාද කොහෙද? කැන්බරා මෙල්බන් ගියාට පස්සේ කෙල්ලෙක් ලියනවා මට ලව් එකට වෙන්න ඇති. නමුත් කියනවා පුංචි කාලේ දඟ කොල්ලෙක් වෙන්න ඇති, තරුණ කාලේ කෙල්ලොත් පස්සෙන් එන්න ඇති. මේ ඔක්කොම වෙන්න ඇති අනේ පුදුමයි කක්ක වලේ නොවැටිච්ච හැටි කියලා ලියලා තියෙනවා. ඒ ඔක්කොම තියේදී කක්ක වලේ වැටිච්ච නැති එක හරි පුදුමයි කියලා. මටත් ඇත්තටම පුදුමයි. ඊතරම්ම මේක අටවලා තියෙන ඇටවිල්ල හැටියට බලනකොට මේක කාම ආචාර සහ මිත්‍යාචාර කියන දෙක හරි අමාරු බේරන්න. ඉතින් අපි හිතනවා මේ දෙදෙනෙක් විසින් කළ යුතු කාම ක්‍රීඩාව දී කිසිං හමාර කළ යුතු ග්‍රාමී ක්‍රීඩාව මෛතුන සේවනය කියලා. නමුත් අර සත් මෛතුන ධර්මවල තියෙනවා අනවශ්‍ය විදිහට රූප බැලීමේ තියෙන අධික ආසාවත් මිත්‍යාචාරයක් කියලා. ඒ යම් යම් සද්ද අහන්න තියෙන අධික ආසාව මිත්‍යාචාරයක්. ගන්ධ රස පහස. ඉතින් අපි ගේදර කියලා කියන්නේ අපිට බලන්න ආස ඔක්කොම රූප තියෙන තැන. ඔක්කොම සද්ද තියෙන තැන. ගන්ධ රස පහස තියෙන තැන. ඉතින් ඒකේ හිටපුවාම කක්කවල තමයි. ගෙදරක් කියලා කියන්නේම කක්කවලක් තමයි. ඉතින් ගෙදරක් නැති කෙනෙක් කියනවා නිකන් අහසින් කඩා වැටලා වගේ කාර්යසෞතුයි. අපිට කියලා ඉඩමක් නැහැ. අපිට කියලා ඉඩම් අඟලක්වත් නැහැ. ගෙදරක් නැහැ කියලා හදාගත්ත ගමන් ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න කාමරේ බිත්ති හතර කියන්නේ සැඟවිලා මෛතුන සේවනය කරන්න හදපු තැන. මිනිස්සු ඉස්සර හිටියේ ගල් ගුහාවල. මිනිස්සු ඉස්සර හිටියේ ගස් බෙනවල. ඉතින් බැන්දට පස්සේ වැද්දන්ගේ කොල්ලයි කෙල්ලයි කැලේ යනවායි කියලා යනවලු හනිමූන් එකට. එච්චරයි. අලියන්ගේ ඇතින්නියක් පට්ටියට හිටියාම ඒකේ රැහෙන් අයින් වෙනවලු. අයින් වුණාට පස්සේ ඒ ඇතෙක් එක්ක සංවාසයේ දෙනවා. ඒ වෙලාවට අර ඇතින්නිගේ යාළුකමට පැටියෙක් එහෙම ආවොත් ඇතින්නිත් එක ගහලා ඉරුණා. මොකද ඒ දිනට විවේකී අවශ්‍යයි. දැන් එහෙම නැහැ. රෙස්ට් හවුස් තියෙනවා, හෝටල් තියෙනවා, කාමේට ගෙවල් හදාගෙන තියෙනවා. ඒක ඕක තමයි සෙල්ලම්. ඉතින් ඒ නිසා ගෙවල් දොරවල් ඉන්න අයට කවදාකවත් මේක කරන්න බැරි වෙයි කියන අදහස තමයි 56ට ඉස්සලා තිබෙන්නේ. ගිහින් මේ භාවනා ක්‍රම හරියන්නේ නැහැ. ඒ ගිහින් පැවිදි වෙන්න ඕනේ. ත්‍රිපිටකය දාන ගන්න ඕන. මේ එතියක් සීල තියෙන්න ඕනේ. කරනවා නම් ඒත් පුළුවන් මෛත්‍රී භාවනා වගේ සමතේ විතරයි කියන කාරණා පහක තිබිලා අද බලන්න කාන්තාව පිරිමි කොච්චර ගණක් භාවනා කරනවා කියලා. මේ ආශ්චර්ය ධර්ම. මේ මම මේ වැඩේ පටන් ගත්තා මිසක් මුළු නිස්සාරණ වණේම විරුද්ධයි මේ වැඩේට. මෙච්චර ලස්සනට මේ
නේවාසික වෙන්න දෙන්නේ නැතුව තියාගෙන නිසන්න වනේ දැන් කාන්තාවට සහ පිරිමිට නේවාසික කරලා දුන්නා කිය. ඉතින් මං ඉල්ලා හිටිනවා ඕගොල්ලන්ගේ කරුණා කළ සීමාව දැනගෙන කටයුතු කරන්න නැත්නම් කපන්නේ මම ආයේ උගුරු දන්නේමයි කපන්නේ. මට කිසිම අනුකම්පාවක් නැහැ. ඒ කවුරුත් වෙනුවෙන් අපේ කීර්ති නාමය නැති කරන්න ඕ මේ භාවනා කරන්න කෙනෙකුට තියෙන අවස්ථාව නැති කරන්න. ඒ නිසා මට්ටම දැනගෙන කටයුතු කරන්න මට මල පැන්නොත් ආයේ මේ ඔය කියන මගේ නම ගීග නම කරුණාරත්න. ඒක ඇත්තෙම නෑ මයික. පලාතක නෑ. මොකද මේ ගින්දරයි පෙට්‍රෝල් ළඟ තිබ්බා වගේ වැඩක් මේ යන්නේ අපි ගාව. ඉතින් තාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඉතින් මොකද මට මතක නෑ චිත්‍රපටියේ ජෝවා වේවික්‍රම පොඩි කොල්ලෝ ටිකට් බන්තිල් පදව හාව ගන්නවා. ඒ අත්තු මරන්න එපා, වරකම් කරන්න එපා, බොරු කියන්න එපා. සුරා පාරේ පාවිච්චි කරන්න එපා. එකෙක් කනවා මාමේ තුන්වෙනි ශික්ෂාපදේ. ඒතර මොකද්ද කිව්වේ? ඒකමලා ලොකු වෙච්චාම දැනගන්න පුළුවන්. දැන් ඉතුරු ටික රකපියව කියලා. තුන්වෙනි ශික්ෂාපදේ ගැන කන්නාඩි උඩින් බලලා කියනවා. ඒක දැම්ම කතාව. දැන් ඕගොල්ලන්ට එහෙම කියලා බෑ. ඕගොල්ලෝ දැන් එහෙම අල පැනලා ඉන්නේ. ඒක නිසා මෙහෙ ඉන්න ටිකේ දෙවැන්නේක් නැතුව ඒක බුදුරජාණන් කියන්නේ තනි ඇඳේ තනි වේලේ. ඒක battan ඒක සෙයියා. නිවනක් එපා. ඔය ඇති. ඔය වෙන නිවනක් එපා. ඔය ඇති. ඒක බුදුරජාණන් සසේ සාමාන්‍යපල සූත්‍රය සඳහන් කරලා තියෙනවා තනි ඇඳේ බුදියන් හම්බෙන එක තනි වේල කියලා කියන උදේවර විතරයි කැම ගන්න කියන එක තමයි ශ්‍රමණයාගේ ඵලේ. පැවිද්ද කියන ඵලේ. ඒ අපි හිතන්නේ අනේ අපේ නෑදෑයෙකුටවත් හිතවතුරුකටවත් එහෙම නම් නොවේවා. මේ බුද්ධිය ගන්න තව දෙතුන් දිනක් ලැබේවා තුන් හතර වේල කණ්ඩ ලැබේවා කියලා තමයි අපි හිතන්නේ. ශ්‍රමණ ඵලයට පෙන්නන්නේ අදාසත් රජුරවණ්ඩ ඒක සෙයියන් ඒක battan. තනි වෙන්දී බුදියන්න පුළුවන්. තනි වේල. ඉතින් මේ හොලිවුඩ් නිලියකින් ඇහුවලු මේ බන්දිනේකේ නොබන්දිනේකේ වෙනස. බැන්දේ නැත්තම් ඇඳේ දෙපැත්තෙම බහින්න පුළුවන් කියලා බිමට. බැන්දුත් ඒක පැත්තක මිනිබු දිනවනේ. ඒතකොට ඒ පැත්තෙන් බැහිල්ලක් නැහැ. ඉතින් ඉතින් බැන්දේ නැතුව හිටියොත් දැන් අපිට ඇඳේ දෙපැත්තෙන් බහින්න පුළුවන් මගේ ඇඳ තියලා තියෙන මේ වගේ. එහා පැත්තෙන් බහින්න පුළුවන් මේ වත්ත වල හිතුන ලාට ඒ පැත්තෙන් බහිනවා මේ පැත්තෙන් බහිනවා. බැන්දපු ඒ උන්ට ඒව කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මෛතුන ධර්මයේ පිළිබඳ කතාවක් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් කතා කරලා නැහැ සර්වඥාන්සිය ඇර. ඉතින් හිතුවත් නැහැ කවුරක්වත් මේ අබ්‍රහ්මචර්ය ශික්ෂාපදයක් පනවලා ඒ හරහා ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් වේ පැවිද්දක් කරන්න පුළුවන් වේ ගිහිගිය හැර යන්න පුළුවන් වේ කියලා වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් කෙරුවේ නැහැ. කරන්න බෑ. මොකද ඒ තරම්ම තාම ගැඹුරු මුල් බැහැගත් එක දෙයක් මේකේ තියෙන්නේ. මුචි ඒකෙත් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා නම් යම් කිසි කෙනෙක් සමාදන් වෙලා රකින්නවා නම් ශික්ෂාපදයක් මම කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා දෙවියන් බ්‍රහ්මයන්ට හිතන්නවත් බැරි. කොහොමද මේ මිනිසයා යැපෙන්නේ කියලා නැත්නම් මේ ස්ත්‍රියව යැපෙන්නේ කියලා ඒ මිනිස්සු මනුස්සෙන් ඉස්සලා වඳිනවලු බ්‍රහ්මචර්යය. ඒක නිසා බුදුජානසෙ මුළු ප්‍රතිපදාවටම දීලා තියෙනවා බ්‍රහ්මචර්යිකේ නම. ඒක තනියම ජීවත් වෙන්නේ. එකා බ්‍රහ්මයා වගේ දෙකා දෙය තුන ගම හතර කෝලාහලේ. තනි වෙච්චි ගමන් නිවන. අපි මේ ඔක්කොම කරන්න සිල් රැකලා සමාදන් වෙලා සමාධිය රැකලා ප්‍රඥා කරලා මං තනි වුණාම මට ජොලි ඉන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් මේ සමාජශීලී වීමේ ශිෂ්ටාචාරයට අතුල් පාරක් ගහන්න හදන්නේ. තොපේ ශිෂ්ටාචාරය තොපි තියාගනියව පොදු හිරගෙදර මම තනියම ඉන්නවා. අද එක ළමයකට උගන්වන්නේ නැහැ ඒක. එක ළමයකටවත් මේ තනි වෙලා විවේක වෙලා ඉන්න හැටි බෑ. ඌට ටෙලිෆෝන් එක තියෙන්න ඕනේ, ටැබ් එක තියෙන්න ඕනේ, ඇන ඇනේ ඉන්න ඕනේ, නැත්නම් අම්මා ඉන්න ඕනේ, නැත්නම් තාත්තා ඉන්න ඕනේ, ඌ බයයි. බුදුජානන්ති අපිට උගන්වන්නේ හුදෙකලාවේ නැහැටි. අපිට උගන්වන්නේ පිරිච්ච ගතියක් ඇති කරගන්න හැටි. අපිට උගන්වන්නේ අපි විශ්‍රාම වෙන හැටි. මැරෙන්න ඉස්සෙල්ලා තනි වෙන හැටි. ඉතින් ඒක උඟ දෙනෙක් හිතනවා මුස්පෙන්තුවක් කියලා. උදේක හිතන එක මේ රැහෙන් අයින් කරපු එහෙම නැත්නම් මේ අවුට්කාස්ට් කෙරුවා වගේ තනුවරෙන් පන්නලා දෙමිල්ලක් කිය. නෑ මේක අපි ඉල්ලලා ගන්න. තනුවරේට කතා කරලා කියනවා කරුණාකරලා බයිරු පාසනයක් ඕනේ. ඕක ලාවනේ වැඩි කර යන්න අපිට කඩ දෙන්න අපිට උතුම් වූ විවේකේ වෙන මොකක්වත්ම එපා. අපිට මට දෙන්න මගේ පුංචි කාලේ කියලා කිව්වාගේ වැඳලා කියන්නම් මට මගේ විවේකේ දෙන්න. ඕගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න කැවුත් හරි කමන්නේ අරගන්න කරුණාකරලා යන්න. තරහට නෙවෙයි අප්පා. එහෙම තරහක් නැහැ ආදරේ. ඒ කියන එක නම් කියන්න ඕනේ. සරුවචන්නේ අපිට පෙන්ලා දීලා තියෙන දේ
ප්‍රඥාව තියෙන තාක්කල් භ්‍රමචර්යය රකින්න පුළුවන්. කරුණාව තියෙන තාක්කල් අපි ගමත් එක්ක ඉඳ වෙනවා. ඉතින් මේ ප්‍රඥාවයි කරුණාවයි ගලපනවයි කියන එක ඉච්චර ලීසි නෑ. ඉතින් ඒක නිසා මේක සිල්පද තමයි. ඒ නිසා මෙහෙ ඉන්නකොට වෙන මොන පිනක්වත් හිතන්න එපා. අපි තව කෙනෙක් එක්ක පෛරුපාසානයක් නැතුව ඉන්නවයි කියන එක. කිසි කෙනෙක් එක්ක ඇයි හොඳයික් නෑ. තනියම ඒක සෙයියක ඒක බත්තක ඉන්නවනම් ඒකම ලොකු ආදර්ශයක් භ්‍රමචර්යයක්. ඒක අපිට සතුට වෙන්න පුළුවන් මරණ වෙලාවේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් කිරීමේදී හෝ ඉදිනදා ජීවිතයේ කටයුතු කිරීමේදී අරමුණු රහිත වීම නිරන්තරයෙන් සිදුවේ. එය දැනගන්නේ සතිය මගින්. මේව අවස්ථාව සති සම්පජන්ණයට එහා ගිය අවස්ථාවක්ද? අරමුණු රහිතව දවසේ වැඩි කාලයක් ගත කිරීමට හැකියවීම සතිය ඇති අවස්ථාවට වඩා හොඳ ස්වභාවයක්ද? මාට කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔව් මම ওই ටිචරත් අවස්ථා දෙකදී වගේ මතක් කරා. පොඩි ළමයෙක් ඇවිදිනකොට අපි අත්තටක් හදලා දෙනවා. එහෙම නැත්නම් එළියලා නැගිටින්න දෙයක් හදලා දෙනවා. ඉතින් නැගිටලා තතන තතන යනකම් අත්තල දඬු වැට තියෙනවා. දඬු වැට නෙමෙයි අත්තර කියලා තමයි ඔකට කියන්නේ. අත් වැල අත් වැට කියලාත් කියනවා. ඉතින් හයියේ උනාට පස්සේ අත්තට අවශ්‍ය නැහැ. දැන් එක අම්මට දරුවෙක් හම්බෙනවා අවුරුදු 3න් 3ට හැමදාම ගෙදර අත්තට තියෙනවා. මොදයි ඒ කයි වෙනකොට ඊගාවෙකට හදනවා. නමුත් එක දඩුවෙක් ගැන බැලුවොත් එම් ටික කාලයක් ගිහලා යා දඬුවට නැතුව අත්තට නැතුව ඇවිදිනවා. ඒ වගේ තමයි අරමුණක් ඇතුව නැගිටින් ඉගෙන ගන්න සතිය පහුවෙනකොට දඩුවක් නැතුව යන්න පටන් ගන්නවා. ඉතින් කෙනෙක්ගෙන් ඇහුවොත් ළමයා අත්තට අල්ලගෙන ඇවිදින එකද හොඳ නැත්නම් අත්තට නැතුව ඇවිදින එකද කියලා ඕක තමයි අහන්න තියෙන්නේ. අරමුණක් ඇතුව සතියයි අරමුණක් නැති සතියයි. ඉතින් ඒකේ කාරණා දෙකක් මම මතක් කරා. එකක් තමයි අරමුණක් ඇති සතිය නැත්තම් සතිය ඇති කෙනාට විතරයි සතිය කියන එක දන්න කෙනාට විතරයි අරමුණක් නැති සතිය කියන තැනට යන්න පුළුවන්. සතිය දන්නේ නැති කෙනාට මේ කතා දන්නේ නැහැ. දෙක අරමුණක් තියෙන සතියට වැඩිය උතුම් අරමුණක් නැති සතිය. ඉතින් ඒ කාරණා දෙකම දාර්ශනික ප්‍රශ්න දෙකක් තියෙනවා. කවදාකවත් ගිහියන්න නැත්තම් භාවනා නොකරන අයට අදාළ වෙන්නේ නැති ප්‍රශ්න දෙයක්. භාවනා කරන අයට අරමුණක් දෙන්නේ සතිය නඟා හිටවන තමයි. පස්සේගෙන අරමුණක් නැතුව සතිය පවත්තන්නේ කියලා. ඉතින් මේ දෙක ආවට පස්සේ මේ දෙකේ වෙනසක් දැක්කේ නැත්නම් සම්පජඤ්ඤය කියලා කියනවා. මේ දෙකේ තාම වෙනසක් තියෙන තාක්කල් තාම ඉන්නේ ලෞකික පැත්තේ තමයි. ওই දෙක අතර වෙනස නැති වෙනකන් අරමුණ තිබුණත් එකයි නැතත් එකයි කියන තැන අතර වෙනස නැති වෙනකොට අපි කියනවා ඒකට ප්‍රඥාව කියලා, සිහි නුවණ කියලා, සම්පජඤ්ඤය කියලා කියනවා. ඉතින් ඒක හරි අමාරුයි මේ පාඩමකින් උගන්වන්නද. හැබැයි යෝගාවචරයට හික්මීමක් ගන්න පුළුවන්. සති අරමුණ සහිත සතියයි අරමුණ නැති සතියයි දෙකම සමරස වෙච්ච දවසේ තමයි නිවන් දැකීමක් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අරමුණ ඇති සතියට වෛර නොකර අරමුණ නැති සතියට ප්‍රේම නොකර දෙකටම සමහිත වෙනකන් භාවනා කිරීම ඒකනම් සම්පජඤ්ඤය කියලා හිතන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඊයේ දිනේදී දේශනා කළ පරිදි අපිට ඇතිවන සිත්තැවිල් අමනාප ඇතිවන්නේ පෙර කරන ලද කර්ම විපාකවල ප්‍රතිඵලයක් ලෙසයි. මෙලෙස ඇසුරු කිරීමේදී සිත්තැවිල් ඇතිවන අයව සිතින් සම්පූර්ණයෙන් අත්හැරීම දේශීය ස්වභාවයක්ද? කරුණාවෙන් පහදා දෙන්න. ඒ ස්වභාවයේ මොකක්ද අහන්නේ? අත්හැරීම මෙලෙස ඇසුරු කිරීමේදී සිත්තැවිල් ඇතිවන අයව සිතින් සම්පූර්ණයෙන්ම අත්හැරීම දේශීය ස්වභාවයක්ද? ද්වේෂේ. ද්වේෂය කියලා කියන්නේ අතහරිනවා කියන එක තමයි. ද්වේෂයෙන් ඇතුවත් අතහරින්න පුළුවන් නැතුවත් අතහරින්න පුළුවන්. ඒ නිසා පළවෙනි වාක්‍යෙම වැරදි. අපිට හිත ඇවුල් දෙන්න කාටවත් බෑ. ඒගොල්ලන්ට ඒකට හේතු කරනු දෙන්න පුළුවන් හිත තබා ගන්න තමන්. ඒ නිසා පරණ කර්ම නිසා නෙවෙයි හිත ඇවුල් ඇති වෙන්නේ. එන ඕන දෙයකින් හිත ඇවුල් ඇති වෙනවා කර්මෙට. හොඳ දෙයක් ආවත් හිත නරක කරගන්න. අපි දැක්කොත් ඉස්සර තැපල් කාර්යෝ පොලිසියෙන් වගේ ඇඳුම් ඇඳගෙන හිටියේ. ඉතින් ඌ දවල්ට එන වෙලාවක් තියෙනවා. හදිසි ආවනම් එන්නේ ටෙලිග්‍රෑම් එකකට තමයි. ඉතින් ටෙලිග්‍රෑම් එක එනකොට ගන්නකොටම හට් ඇටැක් මනුස්සයාට. මේක ඇතුලේ තියෙන්නේ මරණයක් වෙන්න ඇති. ඉතින් ටෙලිග්‍රෑම් කාර්යය එනකොටම කොයි ගෙදරටද යන්නේ කියලා බලනවා. අපේ ගෙදරට හැරවපු ගමන් ගෙදර ඉන්න ඔක්කොටම හට් ඇටැක්. තමාරිලාට පොලිස් කාර්යයක් එන්නේ මේ තැපල් කාර්යයක් නෙවෙයි. ටෙලිග්‍රෑම් කාර්යය කියලා හිතුවොත් ගිටි 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 ගහන්න පටන් ගන්නවා. ඉතින් අර එහෙම භාවනා කරපෙ කනඩියා ඉන්නේ නැහැ. මේ මං තැපල් කාර්යයක් දන්නේ නැහැ, පොලිස් කාර්යයක් දන්නේ නැහැ. ටෙලිග්‍රෑම් එකේ මොනවද තියෙනවද? දැනාර මනුස්සයා එන්නේ ඉස්සෙල්ලාම තැවෙනවා.
ඒ තැවෙන එක කර්ම ශක්තියක් නෙමෙයි. මොන දේ තිබ්බත් තැවෙනවා පරණ කර්ම තියෙන මිනිහා. ගෑනි. ඒක වළක්වන්න බෑ. ඒක නිසා අපි භාවනාවේදී හොඳවට කර්ම අයින් කළ පිටිය සකස් කරලා බලනවා මොනවද එන්නේ කියලා. බුදුහාමුදුරු කෙනා ඔය එන දෙයට මනාපෙන්න නම් මනාපෙන්න පුළුවන්, අමනාපෙන්න නම් අමනාපෙන්න පුළුවන්, මධ්‍යස්ථ වෙන නම් මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඒක තමයි මානව අයිතිවාසිකම. දැන් අභාවිත මනසේ කරනට මනාප නම් මනාපමයි අමනාප කරන්න බෑ. අමනාප නම් මන අමනාපමයි මනාප කරන්න බෑ. මනාපමනාප දෙක අතර මැදි අඬද්ද. ඉතින් යම් කෙනෙකුට මොන අරමුණාවක් ප්‍රිය එකක් සුබ එකක් අසුබෙට හිතන්න පුළුවන් නම් අසුබ එකක් සුබේට හිතන්න පුළුවන් නම් කොයි එකක් මැදිස්ති හිතන්න පුළුවන් ඒකට කියනවා අරහත් විකුර්වණේ කියලා. රහතන් වහන්සේට විතරයි කරන්න පුළුවන් කවුරු මොන දේ පෙන්වුවත් කැමැති නම් සුබේ ගන්නවා කැමැති නම් අසුබේ ගන්න. ඒ නිසා කර්ම ශක්තිය නෙමෙයි ඒක එන්නේ ඒක භාවිත මනසෙන්. ඒ නිසා මෙතනදී අපි කියන්නේ අපිට කවුරු අරය තමයි මට හුණියන් කෙරුවේ මෙයා තමයි භාවනා කරනකොට කැස්සේ අරය තමයි කෙරුවේ කියලා මේ පුද්ගලයාත් එක්ක ගැටෙන්න යන්න එපා. අපිට හිතා ගන්න තියෙන්නේ කැස්ස මට බාධා වුනේ මගේ කර්මයකට. භාවනා දාල වෙන අනික් කාට බාධාවක් නැහැ. ඒ නිසා මම මේ කයින මනුස්සයත් එක්ක ද්වේෂ කෙරුවොත් මට කවදාකවත් අරමුණට ආ හිතර ගන්නත් බෑ. භාවනා කරන්නත් බෑ. ඒ නිසා වේබුසයඩෝගේ පොත්වල තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ අද සමහරු චෝදනා කරනවා සාංශ මෙහෙම අපි 50ට 70ව භාවනා කරනකොට ඉතින් විනාඩියකට එකක් එකපාරක් එක්කෙනෙක් ඇස්සොත් හැම විනාඩියම කැස්ස තියෙනවා නේද? ඒකට 60 දිනක් ඉන්නවනම් බෙදාගෙන කහින එකයි ජීනේ විනාඩියට එකනා ගානේ කහිනවා. ඒක සාමාන්‍යයෙන් ඔය අචන් බ්‍රම්ගේ සෙන්ටර් එකේ 60කට ඉන්න පුළුවන්. මේ භාවනා සාහදලා තියෙන 60යි. විශේෂයෙන්ම නිවාසික. ඉතින් 60දී එක්කෙනෙක් කොහොම හරි එක විනාඩියට ගන්නවා. යාට බැන බැන ඉවරනකොට ඊගා විනාඩි තව එක්කෙනෙක් අයිනිට 60 දෙනා කැහලි වෙනකොට විනාඩි 5යි ඉවරයි. ඉතින් වේබතයිඩට පණිවිඩයක් කියලා තියෙනවා සාංශ. එතකොට අපිට කොහොමද මේ සතිය වඩන්නේ? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට කැස්සෙන් බාධා වෙනවනම් ඒක වැස්සෙන් බාධා වෙනවනම් නැත්නම් මැස්සෙන් බාධා වෙනවනම් කල්පනා කරන්න කියනවා මගේ සතිය මැස්සට කැඩෙන සතියක් වැස්සට කැඩෙන සතියක් කැස්සට කැඩෙන සතියක් කියලා. ඒ කහින් එක්ක නගේ දෝෂ නෙවෙයි මගේ සතිය මෙලෙක් නිසා වැඩිලා නැති නිසා කැස්සට වැස්සට මැස්සට කැඩෙන මම අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ අමයි ළඟ ඉන්න අනික් කට්ටියට එහෙම ප්‍රශ්නයක් නැහැ. මට විතරයි ප්‍රශ්නේ. මටත් බැරිද අනික් කට්ටිය වගේ කැස්ස තියේදී භවනා කරන්න කියලා කවදා හරි ඒ අදිෂ්ඨානේ නිවැරදි කමඨාන් සුද්ධ කිරීම අනුව කැස්ස තීටිත් කරලා යාර තේරෙනවා කැස්සක් ආව මං ඉස්සර වගේ චෝදනා කරන්නෙත් නැහැ. මට ඒ අතරමැද සත්‍ය පවත්වන්න පුළුවන් කියලා එදාට යාට සතුටක් හම් වෙයි. දැන් කැස්ස මට බාධා වෙන්නේ නැහැ කියලා. මේ කැස්ස තමයි කමටහන සුද්ධ කරන්නේ එතකොට. ඒත් ඒ සංසේ සඳහන් කරලා තියෙනවා ඒ කැහපු එක්කනට ඉදා ස්තුති කරයි. අනේ අර මනුෂයා තමයි මට කැස්ස තියෙනකොට බාධා වෙන හැටි නොවෙන හැටි පිළිබඳ පාඩම කියලා දුන්න කියලා. හැබැයි ඒ මනුෂයාට මේ භාවනා කරන ගමන් ගිහිල්ලා තට්ටු කරලා ඔයාට ස්තුතිවන්ත වේවා ඉදා කැහපු නිසා යන්නේ මට හරි ගියේ කියලා කියන්න තරම් තකතිරු වෙන්න එපයි කියලා දීලා තියෙනවා. හිතින් ස්තුති කළා තමන්ගේ භාවනා කරගෙන යන්නේ කියලා. එමේන හැම කරදරයකින්ම අපිට තේරෙනවා අපේ සතිය ඔද්දල් වෙන තැන. නැත්නම් අපේ සතියේ මායිම මරියාදාව සීමාව පෙන්නනවා. ඉතින් ඒක මිසක් අයක කැහපු කෙනාටයි බැහැපු කෙනාටයි මැස්සටයි චෝදනා කරගෙන ඉඳ ගියොත් ඒක තමයි පුත්තජනික. අපි යන්න ඕනේ දී යටින් ඉදර ගිනිනවා වගේ විනිවිද දකින්නවා වගේ හරහා බලලා මට තියෙන සතිය කැස්සට ගන්න සතියක් මට බැරිද මේක පොඩ්ඩක් දියුණු කරගන්න කියන අදහස ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් මොන අරමුණක් තිබ්බත් ඒක කෙලෙස් ඇති කරගන්නත් පුළුවන් භාවනා කර්මස්ථානයක් කරගන්නත් පුළුවන් දියුණු වෙන්න පුළුවන්. ඒක අරමුණේ නැහැ කර්මෙත් නැහැ. ඒ කර්ම තියෙන කෙනා කොයි දෙයකටත් හිත නරක කරගන්නවා. ඒක තමයි කර්මයේ තියෙන කර්ම ශක්තිය හැටි ධර්ම ශක්තිය තියෙන කෙනාට කර්ම ශක්තිය වැඩ කරන්නේ නැහැ. ධර්ම ශක්තිය කියන කර්ම ශක්තිය නෑ කර්ම ශක්තිය කියන ධර්ම ශක්තිය නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. කය සහ සිත කිසිවක් නොවල්වා නොසෙල්වී සතියෙන් වීකෙන් සිටින විට වේලාවකට පසු ඇස් දෙකට දැනෙන මදක් අපහසු ආලෝක ස්වභාවයක් උපාදානීය වී සිතවිලි සමග ගැටෙමින්ම පරියන්කෙන් නැගිටෙමි. ස්වාමින් වහන්ස මෙම අවස්ථාවේදී ආලෝකය මගහැර සතියෙන්ම සිටිය යුතුද නැතිනම් ආලෝකයේ දෙසට සතිය යොමු කළ යුතුද
මේ මට ප්‍රශ්නයකි. නොදන්නා මාහට ගෞරවයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔව් ඉස්සල්ලා ප්‍රශ්නෙත් එක්ක ගලපලා බැලුවොත් මේ ආලෝකයට ඇති අමනාපේ විතරමයි ප්‍රශ්නේ. ආලෝක ප්‍රශ්නේ නැහැ. මේ ආලෝකය නිසා මට අමනාපයක් ඇති වෙලා තියෙනවා. එන්නේ අමනාපේ දැනගන්න පුළුවන්. නැත්නම් සමහර කෙනෙකුට ආලෝකය නිසා මනාපයක් ඇති වෙන්න පුළුවන්. මනාපය ඇති වුණත් අමනාපය ඇති වුණත් ඒකයි කෙලෙස් වෙන්නේ. ප්‍රශ්නයක් කරගන්නේ ආලෝකය නෙමෙයි ඇතිවෙච්ච මනාපය අඳුරගන්න බැරි නිසා. ඉතින් ඒකට ආධාරකයක් වශයෙන් සරුවචන්සේ සඳහන් කරන මාරුණේ හිටියා ආලෝකයට අමනාපයක් පහළ වුණා. මේ අමනාපේ ඉතාමත්ම ගොරෝසුයි කියලා සරුවචන්සේ සඳහන් කරනවා. අල්ලන්න පුළුවන්. ඒකේ ඒ ආලෝකය ආවට පස්සේ විතරමයි හටගන්නේ. කල්ලාතු හිතන්න බෑ. පටිච්චසමුප්පන්නයි. සංකතයි. ඕලාරිකයි. ඒ දෙක ආලෝකේ එනකොටම තරහක් එනවා. නමුත් මේ අපේ සබහාමින තව කෙනෙකුට ආලෝකේනට මනාපයක් එන්න ඉඩ තියෙනවා. ඒ ආගේ සංකතය ඇති. ඉතින් අන්න ඒක තේරුම් අරගන්න නම් මේ ආලෝකේ නතර කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ආලෝකයක් එක්කම පහළ වෙන මනාපමනාප දෙක ඇල්ලුවා නම් අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණා. මේක දන්නේ නැතුව මං අනන්ත ಜಾති සංසාරේ ඇවිද්දා. මට දැන් තේරෙනවා කොතනද මම අපි පහළ වෙන්නේ. කොතනද මම නයි පහළ වෙන්නේ. ඒක තමයි ගිය හදන වඩුවා. මං තෝ දැක්කා. කැණිමැදල කඩලා දැම්මා. පරාල විනාශ කරා. සංස්කාර කරන්නේ ආයි. සංස්කාර කියන්නේ මනාපමනාප. ඉතින් ඒක හරිසියුම්. නමුත් ඒක දන්නවනම් කමඨාන සුද්ධ වෙලා නම් මුළු දවසේ හැම චිත්තක්ෂණයකම අපිට තේිනවා අපි මනාපමනාප දිගේ නාසනිය දාගත්ත මීහරකෙක් වගේ ඇදගෙන යන හැටි. අපිත් එක ඇසුරු කරන හැම එකාටම එකීටම මනාපමනාප තියෙනවා. එහෙම නැති කෙනෙක් ඇසුරු කරන්නත් බෑ අපිට. මොකද මේ රාජිනිෂ් කියලා මහා පුදුමාජාති මිනිස්සු කීටිය ඉන්දියාවේ මාසය නැති වුණා. ඒ මිනිසා කියනවා මට දුන්නොත් පෘථග්ජනෙක් සහ බුදුහාමුදුරුවෝ ඔබ කවුද ඇසුරු කරන්න කැමති කියලා මම අනිවාර්යෙන් පෘථග්ජන තමයි ඇසුරු කරන්න බුදුහාමුදුරුවෝ එක මොනවද කතා කරන්නද කියලා. අනුදේ ඉඳලා ඇඳ යනකන් දුක්ඛ ආසත්‍ය, සමුදය ආරි සත්‍ය, නිරෝධ මාර්ග සත්‍ය කි කිය ඉඳී. වැඩන්නේ පෘථග්ජනයා මේ දැන් කියපු එක නෑ කියලා තව චුට්ටකින්. ඌත් එක්ක උදේ ඉඳලා ඇඳ යනකන් කතා කරගෙන ඉන්න පුළුවන්. මොකද මනාපමනාප තියෙනවා. මේ කතා කරගෙන ඉන්නකොට මේ පුද්ගලයා පිළිබඳ මනාපමනාප තියෙනවා. මේ හොඳයි කියපු එක මේ නරකයි කියන පුදුම නිකන් ඇක්ෂන් පැක් චිත්‍රපටයක් බලනවා වගේ පෘථග්ජනෙක් එක්ක ඉන්නේ. ඒ තරම්ම චපලයි. ඒ තරම්ම වංචනිකයි. ඒ තරම්ම ෂටයි. මේක දැන් අපේ ස්වභාවයයි. සර්වඥාන්සේක මොනවා කතා කරන්නේ? රහතන්වහන්සේ නමක් දැක්කොත් මොනවා කතා මම ගැරලා යන්නේ එකයි තියෙන්නේ. පෘථග්ජනයක් දැක්කොත් නම් යන්න උදෙන්නේත් නැහැ. කොක්ක දැම්මා වගේ දූවිලි පාරක නිකන් කටුවත්තක් ඇදගෙන ගියා වගේ හූරගෙන අනාගෙන අවශ්‍යගෙන තමයි ජීවත් වෙන්නේ. ජීම් ප්‍රත්‍යජනේට අම්මව හැයෙන්ද සල්ලි ගෙවන්න තියෙනවා. මොකද බොහොම තාත්තික රංගපෑමක් රංගපානවා. බොක්ස් ඔෆිස් වාර්තා බින්දෙන විදියට චිත්‍රපටියක ඉන්නේ. පොඩි චිත්‍රපටියක නෙවෙයි. අපේ රංගපෑම දැක්කට පස්සේ තේරෙයි මේ බුද්ධජානනාංශي අපි මේ නිින්දෙන් අවදි කරවන්නයි හදන්නේ. ඒ නිසා මේ ප්‍රත්‍යජනයම් විලාම මනාපමනාප කියන දෙකේ තමයි නටන්නේ. අත්තිකිලමතාන් යෝගේ කාමසුකල්ලිකාණ යෝගේ. එයාට තේරෙන්නේ අතරමැද තැන තේරනකොට නිදි. තේරනකොට කම්මැලි. නීරසයි. බයයි. ඒකාකාරී. ඒ නිසා මනාපමනාප දෙක හැසිරෙනවා. ඒක විකූර්ණ කරනවා මේ ප්‍රවෘත්තිකාරයෝයි නවකතාකාරයෝයි ටෙලිවිෂන් හදන මිනිස්සුයි චිත්‍රපටි හදන මිනිස්සුයි අපේ මනාපමනාප කුප්පලා කීයක් හරි කඩාගන්න. අපි අපේ දරුවන්ගේ මනාපමනාප ඇති කරලා දීමට කොන්ත්‍රාත් බාර ගන්න තියෙනවා. ලුවන්තරන් දරුවන්ට මෙමනාපමනාප කියලා දෙනවා මායි කාලයටවත් තේරෙන්නේ නැහැ මේකේ තියෙන භයානකකම. ඒ නිසා ආලෝකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ආලෝක විශ්ේ පහළ වෙන මනාපමනාප කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව නාසයේ අග ආනාපානය සතියෙන් බැදීම මගේ මූල කර්මස්ථානයයි. නාසයට සුලං ඇතුළු වීම නාස්පුඩු පිම්බීම මගින්ද නාසයෙන් සුලම් පිටවීම නාස්පුඩු අගින් සීතලක් දැනීම මගින්ද දැනගතිමි. මෙවැනි හුස්ම 6ක් 7ක් බලද්දී හුස්ම නොදණීයයි. එවිට හුස්ම නැතුවද සිහිය හොඳින් ඇති බව දැනේ. මුළු ශරීරයේම නැතිවක් මෙනි. සක්මන් භාවනාව. වම දකුණ යන මානසිකාර කරමින් පාදයේ යටිපතුලට සතිමත් වෙමි. ලනුපැදුරේ ගමන් වාර 10ක් පමණ යද්දී සිත පිටව ගොස් ඇති බව දැනේ. එසේ දැනගන්නේ දකුණු පාදයේ වම් පාදයේ ලෙසත්.
වම් පාදයේ දකුණු පාදයේ ලෙසත් මානසිකාර්ය වන බව වටහාගත් විගසමය. සිත පිටව ගිය බව දැනගත් මා නැවත ඉතිරි කාලය වම දකුණ මානසිකාර කරමින් සක්මන් කරමි. ඔබ වහන්සේ සිදු කරන මේ ශාසනික සේවය ඔබ වහන්සේගේ අභිප්‍රාය අනුවම සිදු වේවායි පතමි. ඒ නිසා අපි උතුරු දකුණ මාර්ග වෙන වෙලාවල් තියෙනවා. වම තියෙනකොට දකුණ කියනවා, දකුණ තියෙනකොට වම කියනවා. හැබැයි අර සතිවැඩ පෙකන දන්න මේක හොඳ ලකුණක් නැන් අසත්‍යමත් කියලා දැනගන්න. ඉතින් අසත්‍යමත් බව දැන ගැනීම දැනගන්න සත්‍යමත් වුණාට පස්සේ තමයි පුළුවන් වෙන්නේ. මම ඉස්සලා කිව්වේ නැවත කියනවා, අසත්‍ය දැන ගැනීම සත්‍ය දැන ගන්නාට වැඩිය උසස් පෙළ පාඩමක්. හැබැයි අවාසනාවට වෙලා තියෙන හුඟ දෙනෙක් ඒක දැනගත්ත ගමන් පශ්චාත්තාපය. එතකොට යාට ආනිසංස නැහැ. ඉෂා සත්‍ය දන්න කෙනාට විතරයි අසත්‍ය තියෙන්නේ. සත්‍යයේ උසස් තැනක් සතුට වෙන මනුස්සයා නිවන බොහොම ළඟ ඉන්නේ. ඒ පරියංක භාවනාවේදී හුස්ම 6ක් විතර යනට ආනපන නොදෙනි යනවා කියලා කියනවා. එක හුස්මකදීම ආනපන නොදෙනි යනවා. ආස්වාසේ නොදැනිලා තමයි ප්‍රසවාසය පටන් අරගන්නේ. ප්‍රසවාසේ නොදැනිලා තමයි ආස්වාසය පටන් ගන්නේ. එක හුස්මකත් ওই චක්‍රේ තියෙනවා. අන්තිමට බලනකොට ගන්න පළවෙනි හුස්මම ගෙවෙනවා දිහා බලපුවාට පස්සේ සම්පූර්ණම නොදැනි කියලා තමයි ඊගාට ආය හුස්ම පටන් අරගන්නේ. නමුත් අපිට අර ඒ තරමටම සතිය සියුම් නැහැ. සතිය සූක්ෂම නැහැ. සතිය තියුණු නැහැ. ඒ නිසා මගට යනකොටම අපි අතහැරලා දාන කරාරිනු. හයක් බලපෙක් කරන්න පුළුවන් මේ තුනකින් බලන්න. තුනක් බලපෙක් කරන්න පුළුවන් දෙකෙන් එකෙන්. එතකොට පේනවා එක හුස්මක 10ක් 15ක් අපිට පේනවා. 90ක් විතර වගේ පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති දේ වහගෙන තමයි තණ්හාවෙන් මේ ගේම ඇදගෙන යන්නේ. දිගටම හුස්ම තියෙනවායි කියලා. දැන් හුස්ම හෝ ඕනම මේ ජීවිතයේ සමාජ සංසිද්ධියක් ගත්තොත් දන්නේ අපි 100ට බොහොම සුළු ගානයි. අනික හරි ඔක්කොම නොදන්න හරිය. ඉතින් ඒකට මේ හුස්ම රැලි හුස්ම විනාඩි 6කින් තප්පර 6කින් හුස්ම රැලි 6කින් වගේ හිමීට යනවා කියලා කියන්නේ ඉන්ද්‍රන් තීක්ෂණ නැති අයගේ වැඩි. තීක්ෂණ එකනා පළවෙනි හුස්ම දීම හිමීට බලන කොහොමද ගෙවෙන්නේ කියලා ගෙවෙනකොට නොදන්න තැනකට ගිහිල්ලා තමයි ආස්වාසේ නොදන්න තැනට ගිහිල්ලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. ඉතින් ඒක දැක්කා නම් ඒක අල්ලගත්තා නම් මේ මිනිස්සු හැම වෙලාවෙම දන්නවා අපි එළි පහළියේ ජීවත් වෙන්නේ පොඩි වෙලාවයි හුඟක් වෙලාට නොදැන තැන කියන. නිින්දේ ඉන්නේ. හීනෙක ඉන්නේ. මදේටත් වෙලා ඉන්නේ. පමාදේටපත් වෙලා ඉන්නේ. අන්න ඒක දන්නවනම් ඕකට තමයි නිවන කියන්නේ. මේ හුස්ම එක වැඩි වේලාවක අපි ඉන්නේ මදේට පමාදේට ලක් වෙලා. දන්න ටික නැතුව නෙමෙයි අපි දන්න ටිකෙන් ඔක්කොම වහගන්න හදනවා. දන්න ටික කවදාහකවත් බෞතරේ නෙමෙයි බොහොම සුළු පොඩසයි දන්නේ. මේ අපි දන්නවා හඳ අපේ දිහා බලාන හිටියට හඳේ 50යි අපිට පේන්නේ. ඒක ඉතින් හැමදාම අපේ පැත්ත බල බල ඉන්නවා. අපි කියනවා හඳ දැක්කයි කියලා. නමුත් 50යි අපි දැකලා තියෙන්නේ. අනිත් පැත්ත කොහොමදක බලන්න බෑ. ඒ වගේම ඕනම සංසිද්ධි කොනම කෙනෙක්ගේ අපි දන්නේ 50ට අඩු ප්‍රමාණයක් ඊටු ටික දන්නවයි කියලා පණ්ඩිතකමට මාන්නක්කාරකමට ෂටකමට කියන හිටියට හුස්මේ සතිය වඩන කෙනෙකුට නම් 30කට 40කට දී පේන්නේ නැහැ. ඉතුරු හරිය නොපේන්න හරිය තියෙන්නේ. ඒක නොදැනීම තමයි පළවෙනි හුස්ම 6 යන්නේ. එතකොට සතිය තියුණු වෙලා දැන් යනකොට යනකොට 6 වෙනි එකෙන් පස්සේ කියනවා මොකක්වත් පේන්නේ නැහැ කියලා. ඉතින් ඔහොම තමයි අපි මුලට අදින්නේ. ඒ මුලට අදින්න වැඩපිළිවෙලට යෝනිසෝ මනසිකාර්ය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. විනාඩි 6කින් තප්පර 6කින් සති වාර ආනපන වාර 6කින් පුරුදු කරපෙන්නා අනිවාර්යම අනිදාසේ පහෙන් තුනෙන් දෙකෙන් එකෙන් ගිහිලා එක හුස්මකම ගෙවෙන බාරේ දැක්කනම් පෙනෙයි අපි මෙතෙක් කාල සංසාරේ හුස්ම කෝටි ලක්ෂ සංඛ්‍යාත වාර කීයක් කරලා ඇද්ද එක හුස්මක්වත් හරියට දැකලා නැහැ දැක්කා නම් මනුෂ්‍ය ඉතුරු වෙන්නේ නැහැ ඒ මනුෂ්‍ය හොඳටම පරිවර්තනයකට ලක් වෙන නිසා මගේ මදය මගේ ප්‍රමාදය මගේ නොදැනීම මගේ තෘෂ්ණාව දැක ගන්නා සුදු හුස්ම වලඬ කියලා අපි යනවා ඊගායකට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව. ගරුතර ස්වාමීනි මම ආනාපාන භාවනාව පටන්ගෙන හුස්ම රැල්ලට සිත යොමුකොට සුළු මොහොතකින් එතන හුස්ම වදින තැන නලියනවා වගේ දැනෙනවා. ඉන්පසු ඒ ගෙවි ගොස් බෙල්ලෙන් උඩ හිත සමග විවිධ තැන්වල විවිධ දැනීම් ඇතිවීමින් වෙනස් වෙමින් විවිධ දැනීම් ඇති වෙනවා. ඇස් ඇතුලේ තදවීම උෂ්ණය දැවෙන ස්වභාවය ඇති වී ටික වේලාවක් පවතී.
නැති වෙනවා. මෝහන හිස තද වෙනවා. ඒ දෙස ඉවසිල්ලෙන් අවධානයෙන් හිතෙන් බලා සිටින විට එය ක්‍රමයෙන් ගැවී ගොස් හිස මුදුනේ යමකින් අනිනවා වාගේ දැනෙනවා. බෙල්ල දෙපස තදවීමක් දැනෙනවා. මේ දැනීම් අතරතුර සිත පිටත අරමුණකට යනවා. එය දැනෙන විට සිත මූලික අරමුණට ගන්නවා. භාවනා කරන කාලය තුලම මේවා මෙසේ විනාස වෙමින් පවතිනවා. හුස්ම රැල්ලද ටිකෙන් ටික සැහැල්ලුවේ. එසේ වෙමින් ඇතම් විට හුස්ම රැල්ල නොදැන්න තරමට සියුම්මේ. හුස්ම ගන්න බව සිතට දැනේ. සමහර විට බණක් අසන ධර්මයට සම්බන්ධ පොත්පත් කියවන විට හුස්ම වදින තැන හා ඒවට දැනීම ඇතිවේ. මෙවැනි දැනීම් දැනෙන නැතිවෙන විට ඒ ගැන බියක් වැනි දෙයක්ද මතුවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ භාවනාව නිවැරදිව කර ගැනීමට උපදෙස් පතමි. සසර දුක නිතර දැනේ. සක්මන් භාවනාව. ලනුපැදුරේ වැලිමළුවේ ටයිල් පොළුවේ සක්මන් කරන විට වෙනස්කම් දැනේ. ලනුපැදුරේ පාද ගොරෝසුවටත් විලුඹට ඇඟිලි අවට පාදයට ගොරෝසුද දැනේ. වැලිමළුවේ වැඩිපුර වැලි ඇති තැන්වල එරෙන බව නිසා සුවයක් දැනේ. ලොකු වැලි කැට තියෙන වැඩි අඩු තැන්වල ඒ තැන්වල පාදයේ වදින තැන් සලුවට හා සිනිදුවට සෝයයට දැනේ. ටයිල් පොළුවේ සිසිලස සෝයය දැනේ. සක්මන් කරන විට නාසය මුල සැරෙන නලියන බව ටික දුරක් හෝ ලනුපැදුරේ අවසන් වන විට හෝ සමහර විට දැනී නොදැනී යනවා. උපදෙස් පතමි. මෙවැනි අසරණයින්ට සසර දුක් නැති කර ගැනීමට ඔබ වහන්සේ කරුණාවෙන් ලබා දෙන මේ ධර්ම අවවාදය ඔබ වහන්සේ පතන බෝධිකින් නිවන් අවබෝධයටම හේතු වාසනා වේවා. පරියක භාවනාවේදී ලියනකොට මේ වෙනස් වෙන සුළු බව කියන වචනේ ලියපු යෝගාවචරයම ලියලා තියෙනවා. මේ මූණ වටේ නහය වටේ නලියන්න පටන් ගන්නවා, බෙල්ල නලියනවා, එහෙ දඟලනවා, මෙහෙ දඟලනවා, ඕස්ම සියුම් වෙනවා, ගොරෝසු වෙනවා, වෙනස් වීම දකින්න. ඔච්චරයි බුදුහාමරට පෙන්නන්න ඕනේ. ඔය ආනපානි දකින්න ඔක්කත් මොනක්වත් නෙමෙයි, බලන ඕනම දෙයක් දිහා බලන වෙනස් වෙනවා. නැවත් ඒ වගේම විස්තරයක් සමනය කරනවා. හැබැයි අර ඒ වෙනස් වීම කියන සන්දර්භය යටතේ, වෙනස් වීම කියන මේ සංකල්පය යටතේ නිවිලීවිලා තියෙනවා. ඒ නිසා ඒ යෝගාවචරයගේ භාවනාව දෙක නම් සමානයි. නමුත් ඒක ලියන රචනියේ පරියංක භාවනාව බොහොම උසස්සට ලියලා තියෙනවා. මෙයා දකිනවා මේ වෙනස් වීමක් තියෙන කියලා. ඉතින් මේක දකිනකොට හිත වක්කාර දරනවා. හිත තෝන්තු වෙනවා. භයානකයි, නිකන් හරියට දොළු දුකක් හටගත්තා වගේ නානා ප්‍රකාර ලෙඩ රෝගෙින් පටන් ගන්නවා. ඉතින් ඒකට සූදානම තියෙන්න නම් ඒකට ලෑස්ති වෙනවා, සද්ධාව තියෙන්න ඕනේ. අපි ළඟ සද්ධාව නැත්තම් අපිට මේ දේවල් බලාගෙන හිටපු දේවල් මෙහෙම ඉඳගෙන ඉන්න පොළොවේ භූමිකම්පාවට ලක් වුණා වගේ දුම බයක් එනවා. ඒ නිසා භාවනා කරලා සෑහෙන ගන්න පිස්සු ඇදෙන. පිස්සු ඇදෙන්න වටිනා මොකද භාවනා කරොත් තවන වෙනවා. ඒක දරන්න බෑ. නමුත් මේදී පෙක්නාඩ පරියන්කේදී තේරලා තියෙනවා මේක තමයි මේ වෙනස් වීම කියන්නේ කියලා. ඕක සංසාරේ කොච්චර දැක්කත් අපි නিত্য සංඥාවෙන් තමයි ඕක බැලුවේ. නොවේවා නොදකින් කියලා. ඉතින් අපි මේ නিত্য දේපල හොයනවා, ගොඩ නැගිලි හොයනවා, මුල් ගල් තියනවා, নানা ප්‍රදේවල් කරනවා මේ මගේ නিত্য භාවය රකින්න. ඉතින් ওই කොච්චර නিত্য භාවයකවත් ජේතවනාරාමයට මොකද උනේ? වේළුවනාරාමයට මොකද උනේ? ඉන්දියාවේදී උද්ධහමඬ මොකද උනේ? කොහොම ඉවරයි? ඒක දකින්නකොට පපි වතුර ගන්න බුදු අම්මේ එහෙම දෙයක් නෝ කියලා කොහොම කරන්නේ? අනිත්‍යයි මේවා තේරෙම. ඉතින් ඒක දැකලා නැති කෙනෙක් මේ සභාවේ කවුරක්වත් නැහැ. හැබැයි ඒ තරමට පිරිත් නූල් ගැට ගන්නවා. අතේ පිරිත් නූල් ගැට ගහ ගන්නවා. අනේ මේ හෙල්ලෙන්නේ නැතුව ස්ථාවරම තියෙන්න ඕනේ, මගේ දරුවා මැරෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. නැගී මට අවුතු වස්තුව පරිසතු නොවේවා. විනස් නොවේවා කියලා. ඔය පිරිත් නූල් නෙවෙයි ඔකට නැව්වට ගන්න කිත්තම් කම්බයක් ගන්න බලන්න වෙනස් වෙනවා. විනස් වෙනවා. දැන් පිරිත් නූල් තියෙනවා පහට පාට වලින්. තුන් නූල් කරලා ගැහුවේ අපි දන්න කාරේ දැන් නව නූල් කරලා තියෙනවා. ඒ නිසා මේවා බැඳගෙන. ලංකාවෙන් ගිය කට්ටිය දැකුවම පණ්ඩිත සාංශ කියනවා පරිත්‍ත සුත්ත කියනවා. මොකද ලංකාව යන කට්ටිය ප්ලේන් එක නගින්න ඉස්සලා පිරිත් නූල් ගැට ගන්නවානේ. ඒ රටේ නෑ. මොකද පරිත්‍ත සුත්ත කියන්නේ වටින දෙයක්. බය. බය පරිත්‍ත කියලා කියන්නේ අරසාව කියන එක. ඒ නිසා ඉතින් බයෙන් සෙල්න මනුස්සය මොකෙක් හරි අරසාව තියෙනවා. නමුත් මේ පිරිත් නූල් ගැට ගන්න අරසාවට කියන්නේ අහන පිරිත් කියලා. ඊට වඩා කොච්චර හොඳ තමයි පිරිත් කිය කිය ඉන්නවා.
ඊට වැඩි ලොකු අරසාවක් තියෙනවා. ඊට කියන කියන පිළිත් කියලා. ඊට වැඩි හොඳයි සතිපත් වෙනවා. ඒකට කියන කරන පිළිත් කියලා. ආහන පිළිත් කියන පිළිත් කරන පිළිත් කියලා විරිජ්ජාති තුනක් තියෙනවා. අපි බාලම එකට තමයි ඔච්චර වියදම් කරන්නේ. ඒ බයර තමයි. ඒ මොකද මේ බලාන්නේ දේ වෙනස් වෙනකොට අපි ජොබ් එක ගහලා යනවා, ළමයි මැරලා යනවා, මේ ගිනි අරගෙන নানা ප්‍රකාර වෙනකොට කියනවා හුස්ම ගන්න බැරුව යනවා. ඒ මොකද මේ බුදුහාමුදුරු කියන අනිත්‍ය කියන වචනේ පිළිගන්න කැමති නෑ. ඉතින් මේක නිසා මුල් කොට රචනය හොඳයි, අනික් කොටසත් ඒ ආලෝකය ලැබේවා කියලා අපි යනවා ඊගාවට. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරියංක භාවනාව නියමිත වේලාවට ආරම්භ කෙලිමි. විනාඩි 10කට වඩා පැමිණෙන අරමුණු මෙනෙහි කරමින් සතිය පවත්වාගෙන යාමට අපෝසත් විය. නැවත ආධිනිකව භාවනාව ආරම්භ කළත් විනාඩි 10කින් 15කින් ගැස්සී විසිවෙනවා. නැතිනම් ඇස් ඇරෙනවා. නිින්ද ගිය බව තේරෙන්නේ තදින් ගැස්සී විසිවෙන විටයි. එහෙත් නිින්දට යන්න කැමැත්තක් නැහැ. භාවනාවට සතිය පවත්වාගෙන යාමටත් වෙනදා නැති ආශාවක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස, සක්මන. සක්මන් භාවනාව නියමිත වේලාවට පටන් ගන්නවා. එක දිගට ඊයේ පෙරේදා වගේ භාවනාව කෙරෙන්නේ නැහැ. අතරමඟ නතර වෙනවා. නැවත පටන් ගන්නවා. ඒත් ඒ වගේ වෙනදා නැති පසුබෑමක් සිදු වුණේ. පරිබෝධයක්ද අනේ ස්වාමීන් වහන්සේ පහදා දෙන්න. ඔය සිද්ද වෙන දේවල් වලට කණපින්දම් ගන්න පටන් ගත්තොත් මැරෙන්නයි සිද්ද වෙන්නේ. තමන් වැඩි කරගෙන යන්නේ ඒකට සද්ද වෙයි, ගැස්සෙයි, නිින්දෙයි ඕන දෙයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි ආත්ම සංඥාව කියන්නේ. එහෙම නිකන් නැහැ. අපි හිතාගෙන යන්න නිින්ද යන්නේ කොහොඳ නැහැ කියලා තමයි. නමුත් නිින්දෙන් ඇහැරෙනකොට තමයි දන්නේ. ඉතින් මේ වාගේ වෙනස් වීම වලට, මේ වාගේ ස්වභාවික සංසිද්ධි වලට, මේ වාගේ අචේතනික සිද්ධි වෙන සිද්ධි වලට අඬහව ගාලා අපි කොච්චර සීටි නැස ගන්නද සංසාරේ. මේ එකක්වත් අපිට කොච්චර ඇඬුවයි කියලා වැඩක් නැහැ. වයි ස්වභාවය හැටි ඒක තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. හේතුඵල ධර්මදී අපි ඒක දකින්නට අඬනවා. අනේ මං වාගේ අහිංසකේ කනේ වනේ වනසිව්පාකටවත් මෙහෙම අනිත්‍ය නොතේරේවා. වනේ වනසිව්පාකටවත් අනේ මේ පටිච්චසමුප්පාදේ නොතේරේවා. අම්ම ගොඩක් ඉන්නා වගේ උණ්ඩත් ඉන්න ලැබේවා. ඔන්න වැඩි. එහේ මේ කනපින්ද වහරි කමන්නේ ලියපේක වටිනවා. මිතන්නේ මෙච්චර ධර්මයයිල හොම්බට දමන අනිද්දි එපයි කියන හැටි. ධර්මෙ මෙච්චර කැපී පෙනෙන්න පෙන්නකොට මේ කෙනා ඒක කරදරයක් කරගෙන උර චක්‍රමාලයක් කරගෙන පොල් කටු මාලයක් කරගෙන ලියන ලියවිල්ල කවදාකවත් අව탁සික කරන්න අරගයි. හැම කෙනාම ගොඩ ඉන්නේ උන් වගේ කක්කාවකින් තමයි. ඒ නිසා සිය සැරයක් අවවාද කරත් ඕකට යන්න ඉඩ තියෙනවා තරහ වෙන්න එපයි කියලා ලොකු සංසය ලියනවා. 101 වෙනි වතාවටවත් මසුරු නැතුව අවවාද දෙන්න ඒ තරම් අමාරුයි අපා. මේ මට චේතනා කරන්නේ නැති දේවල් වලින් අචේතනික වෙන දේවල් වල තැවෙන එක පුත්‍ජජනයක ඇති. කෝකද සචේතනික කෝකද අචේතනික කියලාවත් දන්නේ නැතුව මේ ලිපි ලියලා තියෙන දේවල් අහගෙන ඉනකොට තේරෙනවා මේ කෙනා මේ අහගෙන නැයි ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියලා අඬනවා. තමයි මගේ වෙන්නේ තමයි සචේතනික කරන දෙයට විතරයි ඉන්සාව නැවත නැවතත් ආදුනිකෙක් විදියට සලකලා ආයෙත් ආයෙත් පටන් ගන්නවා. ඒකට මාර්යත් යටයි දෙයියොත් යටයි බ්‍රහ්මියොත් යටයි මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම යටයි. බය වෙන්න එපා, දිගට කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා දින දෙකක් බලා සිටියෙමි. මට අවස්ථාවක් ලැබෙන තුරිය එය නොලැබී ගියේය. ඊටාත්ම කිටි කාලයක් තුළදී මා සතිය පුරුදු පුහුණු කර සතිමත් වූ ආකාරය, සතිමත් වීම තුළ මා ලද අත්දැකීම මගේ වචනයෙන් විස්තර කිරීමට හැකි අතර එයට අවස්ථාවක් ලබා දෙන මෙන් ඊටා කාරුණික ඉල්ලා සිටිමි. පෑනක් කොලයක් තවත් කෙනෙකුට උපකාරයක් වීමට තබමි. පෑනක් කොලයක් තවත් කෙනෙකුට උපකාරයක් පිණිස තබමි කියලා තියෙනවා. හොඳයි. ඉතින් අපි මේ ඊයේ පටන් ගත්ත රිසර්ච් එකක් කිය අපි ලෝකේ පළවෙනි වතාවට භවනා කරන සංඛ්‍යා 29ක්ගේ මූලික ක්‍රියාකාරීත්වය අපි සටහන් කරා. කොයිවක්වත් කෙල්ල නැහැ. ඒත් එක්කම එකක් යනවා. මේ භවනා කළා ඕ සතිපාසල කරලා ඕ සතිපාසල උගන්නලා ඕ තමන්ගේ ඇති වෙච්ච ජීවිත පරිවර්තන වෙනමම වார்த்தාවක් ලියලා ඒවා මේ ටෙස්ටිමොනිස් කියලා කියනවා. ඒකටත් ඒ ආපු දොස්තර මහත්තයාගේ නෝනා ඒකට PhD කෙනෙක්. ඒ නිසා මම ඉදිරිපත් කරලා තියෙනවා දැන් 3-4 දෙනෙක්නම් ඒගොල්ලෝ තමන්ගේ ජීවිත පරිවර්තනේ කියනවා. එහෙම නැත්නම් ලියනවා. ඊවට පස්සේ ඒවා මුද්‍රණය කරනවා. ඒ මනුස්සයා මේ විද්‍යාඥයෙක් නොවෙන්න පුළුවන්. ඒක දැන් ලෝකේ බාහිර ගණතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නනත් පුළුවන් නම් අපේ අවස්ථාව දෙනවා.
නමුත් මං කියනවා ලියලා දුන්නොත් හොඳයි. නැත්නම් නම දුන්නොත් මම දෙන්නම් අවස්ථාවක්. මේ භවනා කරපු නිසා, සතිමත් වෙච්ච නිසා මට වෙච්ච වෙනස. ඒක මහා පුදුමාකාර ජීවිත පරිවර්තනයක් තුලින් වෙන එකක්. හැම කෙනෙකුගේම වෙනවා. ඒව බලප කියලා පෙන්වන්න පුළුවන් තරමක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉඳ තිබුණොත් දෙමු. නැත්තම් මට නමගම දෙන්න මම අවස්ථාව ලැබලා දෙන්නම්. මේ ඒ පරිශ්‍රණයට අපේක්ෂකෙක් වශයෙන්, අපේක්ෂිකාවක් වශයෙන් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න. සතිමත් භාවනාව. මේදී පාද හොඳින් බිම වදින බව දැනගතිමි. විලුඹින් පටන් ගන්න ඇඟිලි තුඩ දක්වා පාද වැලි වල ගැටෙන විට සියුම් ගතියද, තද ගතියද, වැලි ඇනෙන ගතියද දැනුණා. පැය භාගයක් විනාඩි 45ක් පමණ කාලයක් ගත කළා. ලනුපදුරේ ඇවිදින විටත් එහි ගොරෝසු බව හොඳින් දැනුණා. පර්යංකය. මෙහිදී පිම්බීම හැකිලීම වශයෙන් දැනුණා. දිගටම කරගෙන යන විට පිරමීඩයක් මෙන් නොසලී සිටියා. අවට පැහැදිලි ගතියක් දැනුණා. කිසිවෙක් නොපෙනී ගියා. විටින් විට ගැස්සෙන ගතිය දැනුණා. මේ විනාඩි 45ක් පමණ එක දිගට රැඳී සිටියා. පහදා දෙන්න. ස්වාමීන් වහන්සේ නිරෝගී භවය දීර්ඝායුෂ ලැබේවා. ඔය මේ විදිහට බාධාකින් තොරව තවදුරටත් ඉන්න පුළුවන් නම් ඒ ඔක්කොම තොරතුරු ටික දිහා බලන්න. එතකොට අර පළවෙනි තිබුණ විදිහට මට මෙච්චර ආනපානෙ බලන්න පුළුවන් නම් එන්නේ ඕක වැඩි වෙනවා. දැන් ඉන්න වෙලාවත් වැඩිනවා. ඉරියව්වත් හිටිනවා. ආනපානෙත් බලා ඉන්න පුළුවන්. එතකොට පටන් ගන්න ආනපානෙ විනාඩි 5කින් පස්සේ මොනවද වෙන්නේ? 10කින් පස්සේ මොකද වෙන්නේ කියලා ආනපානේ රචනය, ආනපානේ වෙනස් වීම, විපරිණාමයේ පරිණාමයේ හොඳට බලනාසුලුව සූදානම් මනසකින් යන්නේ. එතකොට අපිට පේනවා මේක නිතරම වෙනස් වීමක් පෙන්න යන්නේ. හැබැයි බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඒ විදිහට බලන්නේ නැත්තේ නිත්‍ය සංඥාවෙන් බැලුවොත් මේක කරදරයට පේයි. ඒ නිසා ඔය ක්‍රමෙම දිගට ගංගමන් තමන් එල්ල කරගත්ත මූල කර්මස්ථානේ කාලානුරූප වෙනස් වෙන හැටි දක්නාසුලුව බලමී කියලා අනිද්දාසේ වාඩි වෙනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. පැය එකක් සක්මන් භාවනාවෙන් පසු පරියංක භාවනාවේ යෙදී මඳ වේලාවකින් සතුටමත් වූද සිතුවිලි වලින් සිත විසිරී ගියා. නමුත් ඒ බව දැන සිතුවිලි බැහැර කර තිර අදිෂ්ඨානයකින් සතුටමත් බව ඇති කරගෙන භාවනා කරගෙන යන විට මගේ කයේ ඇති වී ඇති අනිත්‍ය භාවයේ පිළිබඳව සිතුවිලි පහළ වී කුඩා කාලයේ සිට අවුරුදු 20 දක්වාත් එතන සිට පිළිවෙලින් අවුරුදු 30 40 50 60 70 යන කාල සීමාවක් තුලදී ඇති වූ වෙනස්කම් එකින් එක සිහිපත් වන එසේම කතරම් සැපතත් ලැබුවද අවසානයේදී ඒ දුකින්ම අවසන් වන බව සැපතත් ලැබුවහොත් ඒ ළඟා කරගත හැකිවන්නේ සතියෙම බවත් අවබෝධ විය. ලෝව පවතින සියලු වස්තු සහ පුද්ගලයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය යටත්ව පවතින බව තේරුම් ගතිමි. ස්වාමීන් වහන්සේ ඊයේ කරුණාවලදී භාවනාවට අදාළ නවන කරුණ ඇතොත් අනුකම්පාවෙන් පහදා දෙන්න ඉල්ලා සිටිමි. දුකයි සැපතයි හොඳයි නරකයි කියා තිබුණත් නැමදාම දුකයි ලෝකේ. ඔය පරණ සින්දු අපා. ඒකම තමයි ඔය කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොන ටෙම්පරාදුවේ දාලා ගත්තත්, පලිප්පුවේ දාලා ගත්තත් දුකයි සැපතයි හොඳයි නරකයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඔකට නිකටල්ලි තියාගන්නත් එපා. ඒ දුක බව දැන ගැනීම විතර සැපක් නැහැ කියලා සර්වඥයන්සේ සඳහන් කරනවා. මේ මිනිස්සු මෙච්චර කඹරන මේ දේ දුක බව දන්නකම දුක දුකමයි. දුක දුක බව දන්නේ විතර සැපයක් මනුස්සයර වෙන ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඕකේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපිට තේරෙනවා ඈටක් ඇත්තක් වෙච්චි නාකික් කරි නාකිච්ච කරි දීලා තියෙනවා. ඉතින් එතකොට තිප්පෙන් කෙල්ල පෙන් කෙල්ල ඉතින් දැන් ඉතින් ගොලපයයි වරපයයි. අඩු ගානේ ලබන ආත්මෙදී බලපාලා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්තිපියේදී තරුණ ඕදේතියේදී ඕක දැක් ගන්න. එතකොට ඌව නැහැ. එතකොට බෙන්ගලින්න ඕනකම තියෙන්නේ. 60 70 වෙනකොට ළමයිනේ ඔහොම කරන්න එපා. ඉතින් අහුවත් එම් ඔබ කොහොමද කියලා අහුවත් ඌව අහන්න යන්න එපා. පිස්සෙනක ඉන්න තැන් වල අපේ අම්ම පිච්චර් බ්‍රෑන්ඩ් යනට තරහයි. ඉතින් අපි තල්ලි ඔය 70 යන්නේ අප්පා දෙන්නේ නැහැ. ඉතින් දෙන්නේ නැති වෙලා 755ක් අම්ම ඉතුරු 75ක් දෙන්නේ. ඉතින් දුන්න අපච්චිත් එක අතල්ලන රේල් පාර දිගේ මාතලිය මාතලම් බලන්න ගියා හොඳයි නේද කියලා අපම ඉලපත අරගෙන එළවනවා. ඒ දෙන්න ලව් කරන කාලේ මාතලම් බලන්න ගිහිල්ලා. ඒ දෙන්නට හොඳයි. අපි ඒකට ඒ අම්මා තිමයි කියුනේ ඕක. දැන් හොඳට යාළුවලා ඉන්නවා කිව්වා අපි රේල් පාර දිගේ ගියේ. ඇතම හතරක් පහින් ගිහිල්ලා තියෙනවා රීගල් එකට. ඉතින් ඕක කියපුවම හරියට තද වෙනවා.
ඔය හැම කෙනාටම 60 70 පිරෙන්න ඕනේ ඔය ප්‍රඥාව පහළ වෙන්න. ඒකට ප්‍රඥාව නෙවෙයි වලිගෙත් ඇවිල්ලා. බුලුවන් නම් කරපියව මේක පොඩු තරුණ වයසේදී. ඔය කොච්චර සින්ද කිව්වත් අර පරණ එක සින්දුවක වටිනාකම නැහැ. දුකයි ජපතයි හොඳයි නරකයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඕක කියන්න කිසිම සාස්ෘණ වාසිත කොන්දපණ නැහැ. සර්වචනාසේ අර ඉස්සෙල්ලම තිබේ දුක්ඛ සත්‍යය. ඒක සත්‍ය දැන ගැනීම කනගාටුවක් කියලා හිතන්න එපා. ඒක තමයි අපි මේ කරන ප්‍රයත්නයේ අවසාන ඵලය. මේ දුක දුක බව දැනීම විතර පුදුම සැපක් කිතියි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මා සක්මනේදී වම දකුණ ලෙස පාද මෙනෙහි කරන්නෙමි. පසුව මද වේලාවකින් පාදයේ ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කෙලෙමි. මගේ සිත ශබ්දයක් පැමිණියද, ඒ ශබ්දයක් ලෙස තේරුම් ගන එය අයින් කරයි. රූපයක් පෙවුනද, රූපයක් ලෙස හඳුනාගෙන එයද අයින් කරයි. සිත ඉවතට යන සෑම විටම සිත පිටතට ගිය බව දැනගතිමි. දැනගත් ක්ෂණයෙන්ම නැවත සිත අරමුණකට නොමැති හිස් තැනකට පැමිණි. කොපමණ වේලාවක් කොපමණ වාර ගණනක් සක්මන යෙදුනේද යන්න නොදැනි. සිත සැහැල්ලු වී කිසිදු හැඟීමක් පැමිණෙන්නේ නැත. හැඟීමකින් තොරව සිතුවිලි සහිතව හිස් මනසකින් සක්මනය යෙදුනෙමි. සිදුව සීලු ක්‍රියා දෙස සතුටුමත්ව බලා සිටියෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ඉදිරියේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටි මේ භාන්තේ නිරෝගී සුවය ලැබෙන්නේ. ඔව් මේ වගේ කෙනෙකුට භාවනාව දිගටම කරගෙන යන්න කිසි බාධාවක් නැහැ. පරියංගයට ගියත් එන දේ දිහා බලන්න. සක්මන්ඩ ගියත් එන දේ දිහා බලන්න. බත් කන කොටත් වෙන දේ දිහා බලන්න. දත් මදි කොටත් නාන කොටත් කන කොට එනකොට යනකොට මේක දිහා බලන්න හිටියොත් අර වෙන නළු නිලියවත් ටෙලි ඩ්‍රාමාවක් චිත්‍රපටි ඕනේ. මේ Taman desa බැලීම විතර ප්‍රත්‍යක්ෂණය කළ හැකි කාටවත් නැහැ බෑ කියන්න පෙර මේ අත්දැකීම අපිට මානව අයිතිවාසිකමක් විදිහට අත්පටිලාභයක් විදිහට ජන්මලාභයක් ජන්ම උරුමයක් විදිහට බුදුහාමුදුරුවෝ කියලා තියලා ලැබිලා තියෙනවා. බලන්න එතකොට කරන්න දෙයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් වෙලා වෙන දෙවන්නේ තියාගන්න එපා. Taman desa taman මේ බලන බැල්ම පුළුවන් තරම් වෙලා පවත්තා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කමඨහන සක්මන් භාවනාව වම දකුණ ලෙස බලමින් සක්මන් භාවනාව ආරම්භ කළා. ටික වේලාවක් ගමන් කරන විට සිතුවිලි ගලා එම අඩුවී සිත යටිපැතුලේ දැනීම් දෙසට යොමු වී තිබූ බව වැටහුණා. ඊන්පසු මම තෙරපීම් ලිහිල් වීම දෙස සිත යොමු කරමින් සෙමින් සක්මනේ යෙදුණා. ඇස් අඩවන් වී ඉදිරියේ සිටින ප්‍රදේශයකට යොමු වෙමින් පයට දැනිමි. අවට අවධානය යොමු කර සිටියා. වැලි මළුවේ සිසිල් සහ උණුසුම් යටිපතුලට දැනුණා. සමහර වැලි ඉතා සිනිඳු බවත් මල් පෙති මත ඇවිදින ආකාරයට සිනිඳු පහසක් දැනුණා. සමහර විට ගොරෝසු ලෙස කකුලේ ඇති වේදනාවක් දැනුණා. පාදයට දැනෙන සංවේදනා තුල ඇතිවීම නැතිවීම පැහැදිලිව දැනුණා. සිත ඉතා උනන්දුවෙන් කකුලට දැනෙන දැනීම් වල ඇතිවීම සහ නැතිවීම දෙස බලා සිටියා. සිතේ ඒ ගැන ඡන්දයක් ඇති වී තිබුණු බව වැටහුණා. මා වැලිමැලුවේ පාවි යන ස්වභාවයක් දැනුණා. මට සක්මණේ කරනවා නොව ඉබේ සිදුවන සක්මණක් දැස බලා සිටන බවක් වැටහුණා. සිත කෙලේ සක්මණේ ආරම්භ කිරීම පමණක් බවක් ශරීරයේ ඊතා සංකීර්ණ ආකාරයකින් ඇවිදීම සිදු කරන බවක් මට වැටහුණා. සිතා මතා මේ සියලු ක්‍රියා පාලනය කරමින් ඇවිදීම කළ නොහැකි තරම් එය සංකීර්ණ බව වැටහුණා. ශරීරයේ විවිධ කොටස්වල ක්‍රියාකාරීත්වයක් සහ සමබරතාවයක් පවත්වාගෙන යාමේ ක්‍රියාකාරීත්වය ඊතා සංකීර්ණ බව වැටහුණා. මෙම සිදුවීම් දැස බලමින් සිටින විට මට කාලය පරිසරය මගේ ශරීරය ගැන අවබෝධය නැති වී තිබුණා. පැයකට වඩා කාලයක් සක්මන් කරන්න ඇති මා සමග සිටි අන් අය ආපසු යන ශබ්දයේ ඇසි අවධානයෙන් මිදී පරියංක භාවනාව සඳහා භාවනා ශාලාවට ගමන් කළා. මූල කමඨාන ආනාපාන සතිය වේදනානුපස්සනාව වඩන අදහසින් බද්ධ පරියංකේ වාඩි වී ආනාපානයේ දෙස බලා සිටියා. හුස්ම වාර කීපයක් ගතවන විට හිසේ ඉහළේ සිට පහළට දැලක් දැම්මාසේ හිරිවැටි ස්වභාවයක් ඇති වුණා. ශරීරයේ ඍජු වුණා.
හුස්මේ දිග කොට බලමින් සිටින විට ක්‍රමෙන් තුනී වී ගියා. ප්‍රාශ්වාසයේ උණුසුමත් ආශ්වාසයේ සිසිලසත් දැනුණා. හුස්මේ රළු සහ කැඩි කැඩි යන ස්වභාවයක් දැනුණා. හරියට කියතකින් ඉරෙනකොට දැනෙන්නා වාගේ ස්වභාවයක් දැනුණා. තවත් විටක හුස්ම නොනැවති ගලා යන ස්වභාවයක් දැනුණා. එවිටද ආශ්වාසයේද ප්‍රශ්වාසයේද කියා අඳුරාගන්න බැරි වුණා. හුස්ම තුනී වී සාන්ත ස්වභාවයකට පත් වුණා. හුස්ම රැල්ලේ මැද ගොරෝසුවට සහ පැහැදිලිව දැනුණා. හුස්මේ මුල සහ අග තුනීවට දැනුණා. හුස්ම රැල්ලේ අවසානයේ කුඩා නිශ්චලතාවයකින් පසු නැවත තුනියට ඇතිවන හුස්ම ක්‍රමෙන් ගොරෝසු වී නැවත තුනී වී නැති යන බවක් හොඳින් දැනුණා. මෙසේ ටික වේලාවක් හුස්ම රැල්ලේ අවධානය පවත්වාගෙන යන විට දැනින් ස්වභාවය නැති වී ඈතින් නිල්පාට කණු කණු ආකාරයට ඉහළ පහළ යන ස්වභාවයක් දැක්කා. එය හුස්ම රැල්ල බව වැටහුණා. එය මගේ පාලනයකින් තොරව ක්‍රියා කරන බවක් හුස්මේ ස්වභාවයක් නොදෙන්න බවත් මට කළ හැක්කේ ඒ දෙස බලා සිටීම පමණක් බවත් වැටහුණා. ටික වේලාවක් මෙසේ ගතවන විට සිතට කම්මැලිකමක් දැනුණා. නමුත් සිත අවදිමත් හොඳින් ඒ දෙස බලා සිටියා. මට ශරීරයේ හැඩය ගැන හෝ සිටින තැන ගැන අවබෝධයක් තිබුණේ නැහැ. සිදුවන දේ දෙස බලා සිටියා. කකුල් තිබුණ ප්‍රදේශයේ වේදනාවක් ඇතිවී ඒ දෙතට අවධානය යොමු කළා. ආසන්නයේ ඇති ස්ථානයේ කීපයක ඇතිවෙමින් නැතිවෙමින් පවතින වේදනාව සමහර විට විදුලියක ආකාරයෙන් පැතිරෙන බවක් දැනුණා. එය වර්ණ සටහනක් ලෙස විද්‍යාමාන වුණා. ඒ දෙත බලා සිටින විට ඉක්මනින් වේදනාව නැති වී ගියා. සිතේ සුළු දුකක් අසතුටක් ඇති වුණ බවක් දැනුණා. ඉන්පසු ශරීරයේ කිසිම දැනීමක් නැති ස්වභාවයකට පත් වුණා. මම පොළොස් සහ ගැටෙන ස්ථානයන්ගේ තෙරපීම දෙස බලා සිටියා. ටික වේලාවකින් එයත් නැති වුණා. සිත මට කිසිවක් නොකර ඒ දෙස බලා සිටින බව කිව්වා. ටික වේලාවකින් ඒ දෙස නැති වුණා. මෙසේ පැයකට අධික කාලයක් පරියන්කයෙන් ගත කර බුදුන් වහන්සේට ස්තුති කර පරියන්කයෙන් නැගිට සිටියා. මගේ භාවනාව දියුණු කර ගැනීමට සහ නිවර්දි කර ගැනීමට උපදෙස් පතමි. බෝහන්තේට මේ අත්භවයේදීම නිවන් ශාස්වත් වේවායි ප්‍රාර්ථනා කරමි. වාර්තා හොඳයි. නමුත් දිග වැඩිකම් පිළිබඳව මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. නමුත් ඉස්සරහට තමයි මේක විස්තර සහිතයි. නමුත් කෙටිය ලියන්න පුළුවන් මේ. ඒකත් භාවනාවෙම ව්‍යාකරණෙම දියුණුවක්. මේ ගැම්ම කඩා ගන්න තු ඉදිරියට යන්න කෙටියෙන් වාර්තා ලියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, මේක මේ සති ඒ පාසල ගැන පොඩි ප්‍රශ්නයක් අහලා තියෙන මහත්මයෙක් මම ඒ දාන්න එපා කියලා නෑ නෑ ඒක අහන්න ඕන කියලා කිව්වින්දා මම මේක පොඩ්ඩක් කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ, සති පාසල පිළිබඳ සහායක කණ්ඩායමේ නව ශ්‍රීලන්තය අවුරුදු 6න් ඉහළ දරුවන්ට සතිමත් බව පුහුණු කිරීම පිළිබඳ උපදෙස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඇති සති යනු තීන්දුවකින් තීරණයකින් තොරව මේ මොහොතට අවධානයේ යෙදීමට ඉගෙන ගැනීම. ඒ ගැන තමයි අහලා තියෙන අපි හැමෝම. විතීකේ පොතේ තියෙන එක ඒක පිළිබඳ ප්‍රශ්නයක් වශයෙන් නිවිතින් ප්‍රකාශයක් තියෙන සත්‍ය පිළිබඳ විවිධ අර්ථකථන තියෙනවා. ඒ විදිහට තමන් අපි කිව්වොත් හිත පිට යනම නම් ඒ යන අරමුණු පිළිබඳව විනිශ්චය තීන්දුව මොකුත් නැතුව දැන් බලාගෙන ඉන්න එච්චරයි. ඒක සත්‍ය වඩපුගෙනාට සත්‍ය හැල හැප්පෙනකොට තමයි ගොඩක් කලාවට මේ අර්ථකථනේ තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ආයක තමන්ට විච්ච දේවල් වලින් ලිඛිත විදිහට කරනවා. ඒ සඳහා මේ කියන්නේ අවුරුදු 6 ළමයෙකුට උගන්වන ක්‍රමයි. අවසර ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේගේ සිංහල තේරෙන්නේ ලියන්න බෑ කියලා මෑණියන් වහන්සේ ඉංග්‍රීසියෙන් එක තියෙන මෑණියන් වහන්සේ අහන්න අපි අවස්ථාව සලසමුද? හොඳයි. Dear most venerable Banthi, I make my reverential salutations to you. I am recovering from a condition of phlegm in my chest. Thanks to a few very compassionate ladies, I wish to give them a proper appreciation at the end of this retreat. Paryanka Bhavana, what I wish to report to you, Venerable Sir, is a pathetically short encounter with what you may call a nimitta. I present this report to verify. For the first time during this retreat,
I am able to concentrate on the breath for the length of a few minutes. Not on the upper lip. Not on the space between the upper lip and the nostril, but the doorway to the nostril on the right. As I went on concentrating on the expanding and contracting of the nostril and feeling the resulting air breathing being inhaled and exhaled, I began to feel bored, and the mind wandered into a jumble of abstract moving objects before I caught the drifting mind and brought it finally back to the expanding and contracting nostril. I saw a pale glow before my closed eyes, and soon there appeared a tiny light in that murky glow, like a small round sun. I concentrated on the light, which was steady, but disappeared soon. Could it have been a very brief encounter with the nimitta? Whatever it may be, if light happens, if it is facilitating your progress, it's a good thing. But if you are making fuss, if you are obsessed with the light, that is a bad thing. So make the light as a thing to be, thing as a facilitating, promoting your meditation. Whatever the term you are using, whether it's as a nimitta, whether it's as a good sign, or whatever may be, if you know how to put it into the betterment of your practice, well done. I am indeed ashamed to record this brief progress towards mindfulness. I have to progress inch by inch, knowing now what my impediments to progress are. The drive to weaving stories, to gain a little praise and recognition, to help others, is that a bad drive, sir, coming from the same source of Affirmation. So whatever may be, when and where you progress, it is only through trial and error. Whenever you progress, your good vibrations are always teaching others. Even though we are not going to give a formal talk, it's a silent sermon. Keep on practice. Whenever you develop confidence, all the other will gain the results. With deep respect, and with metta thoughts for your welfare. Sadhu, sadhu. Sainthi, ikmanda marnoa, ikman gila vade karagan nikai jay. Pavidhe ni istra jala mandan. Me kodna gila haduye, nirmana shilpia, mani yangi ayya da mali. Ayya. Ati ayya ta gina varen kila, uta tama avidhe ni bula inna da. Me akka marna kang inna, mai chay ni sa satyakka dunna, me kodna gila haduna da ima dhali dunna api. Amana chita pahat dendo na. දුන්නේ ඉතින් මේ මෑනුවෙන් නිසා මට පොඩි සන්තෝෂයක් තියෙනවා අයියාගේ බිල්ල මල්ලිට නංගි ගානේ හැරි කපලා දාන්න පුළුවන් කියලා. මට පේනවා ළඟදි මැරෙනවා කියලා. ඉක්මන් වෙලා වැඩේ කරගමු. දේරුවන් සර්ණයි. හොඳයි අපි මෙතනින් අපේ සාකච්ඡාව නතර කරනවා. කවුද අර කතා කරන්න ඉල්ල තියුණා අද නම් කරන්න බෑ මොකද අපි ටිකක් වෙලා වැඩිපුර අරගෙන තියෙනවා. ඉඩ වෙලාවක් ලැබුණොත් අපි අවස්ථාවල බල දෙමු. අපි තුනට රැස් වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපේ සාකච්ඡාව හරි සමාප්ත වෙනවා. දේරුවන් සර්ණයි.